ඒබෝත් කැනඩාවේ අපි අද කාලව ලස්සන දවසකට තමයි එකතු කරගන්නේ. ඉතින් අද අපි මේ ඉන්නේ විශේෂ තැනක. අද අපි ඉන්නේ රොකී මවුන්ටන් හවුස් කියන සිටි එකේ. ඉතින් මේක ලස්සන සිටි එකක්. ටිකක් පැරණි සිටි එකක්. හරිම ලස්සනයි. අපි ඔයාලට එළිය පෙන්නන්න. ඉතින් අපි අද ආවේ සිටි එක බලන්න විතරක් නෙමෙයි. විශේෂ රික්වෙස්ට් එකක් මත තමයි අපි අද මෙතනට ආවේ. ඉතින් මේක තියෙන ලස්සනම ලස්සන බේකරි එකක තමයි අපි අද ඉන්නේ. ලස්සන විතරක් නෙමෙයි. ලස්සකෑම ගොඩක් තියෙන ලංකාවේ අපේ කෙනෙක්ගේ බේකරි එකක. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්නවනේ මේ බේකරි එකේ අයිති කෙනාගේ නංගි තමයි අපිට මේ ගැන දැනුවත් කළේ. අයියා මෙහෙම දෙයක් කරනවා කියලා. ඉතින් කාවින්දියා වට ගොඩක් ස්තුතියි අපිට මේ චාන්ස් එක අරගෙන දුන්නට. ඉතින් අපි දන්නවා ඔයා අයියා ගැන ගොඩක් ආඩම්බර වෙනවා වගේම අපිටත් ගොඩක් සතුටුයි අද මෙතනට එන්න ලැබුණාට. ඒ වගේම අපිටත් ගොඩක් ආඩම්බරයි ලංකාවේ අපේ කෙනෙක් මේ වගේ තැනක මේ වගේ ලස්සන ගොඩක් ලොකු ප්‍රඩක්ට්ස් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් මේ වගේ තැනක මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යන එක. ඉතින් අද දවස් පුරාවටම අපි ඔයාලට බේකරි එකේ විස්තර කියන්න. ඊට අමතරව මේකේ අයිතිකාරය ගැන අනිවාර්යයෙන්ම විස්තර කියන්න. ඉතින් අපි වගේම ගොඩක් ආඩම්බරෙන් ඔයාලත් මේක බලයි කියලා හිතනවා. ඉතින් ඔන්න ඔයාලා ආදරෙන් එකතු කරගන්නවා රොකි බේකරි ඇන්ඩ් ඩෙලි. ඒක ඇතුළත යද්දී අපි විශේෂ දෙයක් දැක්කා. මම හිතන්නේ මේක ඩිලිවරි ඕඩර් එකකට අදපු එකක් වෙන්න ඕනේ. ඉතින් අපි චුට්ටක් අහලා බලමු කොහෙටද මේක ඕඩර් එක කොතනටද යන්නේ කියලා. අපි ඇවිල්ලා බන්ස් ටික හදලා ඒවා කරලා ඔක්කොම බේකල් එළියට ගත්තට පස්සේ මේ හැමදේම අපි පැක් කරනවා. ඒ පැකේජින් ඒරියා එක තමයි මේ තියෙන්නේ. මෙයා තමයි ගොඩක් දුර පැකේජින් කරන්නේ. අපි බේක් කරනවා මෙයා මෙයයි තව ඉස්සරහින ලේඩිස් ටික ඒක තුළ තමයි පැකේජින් කරන්නේ. ඊට පස්සේ ඉන්න මේ හැම රැක් එකකටම අපි එකින් එක අවුලන්න ඕනේ. මේ මේ කියන්නේ මේක මේ ඔක්කොම බෙට් කියන්නේ බෙස්ට් වෙස්ටර්න් හෝටල් එකටයි. තව තියෙනවා අයිටම්ස් ටිකක් ඒ ටිකක් තියෙනවා. ඒවා එක එක මෙතන ගොඩක් ලේක්ස් තියෙනවා මේ පැත්තේ මේ වටේම. ඒ ලේක්ස් වලට රෙස්ටුරන්ට් වලට එහෙම ගොඩක් ඩෙලිවරි කරන සාමාන්‍යයෙන් හෝල්සේල් අකවුන්ට්ස් 20-25ක් විතර අපි කරනවා. මේ හුඟක් ඔය ලේක් වල තියෙන රෙස්ටෝරන්ට් වලටයි ඒ වගේම කන්වෙන්ෂන් ෂොප් වලටයි ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලට අපි මේ බන්ස් ගිහිල්ලා දෙන්නේ. මේක කැරට්, මේක චොකලට් චිප්. එයාලා සාමාන්‍ය බෙස් වෙස්ටර්න් එකේ බ්‍රෙක්ෆාස්ට් එකට එයාලා මේ වගේ දේවල් අපෙන් ඕඩර් කරනවා. මේ විදිහට තමයි ඩෝ එක පෝෂන් වෙන්නේ. මෙන්න මේ විදිහ. මෙතනින් අතට යන ඩෝ එක මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙන්න මේ මේ විදිය තියෙනවා. අපිට තියෙනවා මේ විදිය. ඒකට කියන්නේ ඕව ද ඕව ප්‍රූෆින් කියලා. මෙතන වටේ පුරි මේ ගෝල්ක තියෙන සාමාන්‍ය මිනිත්තු 5ක් 10ක් විතර. ඒ අතර ඉතින් රොටේට් ටීවී තියෙනවා. ඒ රොටේට් ටීවී තිබිලා ඉවරලා තමයි ඊට පස්සේ අන්තිමට ෆයිනල් ප්‍රොඩක්ට් එකට එන්නේ. එතන තමයි ඩෝ එක විනාඩි 5ක් 10ක් විතර රොටේට් වෙනවා. මෙතෙන් තමයි ඩෝ එක එන්නේ පහළට.
ඒක තමයි. ඊට පස්සේ අවන් වලට ටූෆර් ටික ගිහිල්ලා ටූෆර් එක තියලා ඊට පස්සේ තමයි අවන් එකට මේ මෝල්ඩ් එකත් එක තමයි මේ ඩෝ එක යන්නේ. අපි ඔයාලට මුලින්ම ඉන්ට්‍රඩියුස් කරන්නම් නුවන් ආවේන නිවල්කර්. ඉතින් ඔයාලට අයිවොන් කියන්න පුළුවන්. මුලින්ම අහලා බලමු කොයි කාලෙද කැනඩාවට ආවේ, ඒ වගේම ලංකාව ඉස්සර ටිකක්. මම ඇත්තටම කැනඩාවට ආවේ 2013 අන්තිම, ඒ කියන්නේ නොවැම්බර් මාසෙ අපි 2013 නොවැම්බර් වල ඇවිල්ලා 2014 ඒ වගේ 2015 වෙනකම් වගේ සෝබිස් එකේ වැඩ කළා ගොනි ඉන්නද. ඊට පස්සේ සමහර ලොකේෂන් වල වැඩ කරා, ග්‍රෑන්ඩ් ප්‍රේරි, හයි ප්‍රේරි ඒ වගේ තැන් වල වැඩ කරා. ඊට 2016 තමයි මෙයා ආවේ. අපි දෙන්නම අතන අපි දෙන්නම බදුල් දෙන්න, ජීවල් බදුල් දෙක දෙන්නම කැනඩාවේ තැන් තැන් වල ඉඳලා අන්තිමටම මෙතනට ආවේ. මේ බිස්නස් එකක් අරගෙන තමයි ඉඳන්නේ. ඔහේම ඔයාලා දන්නේ තමයි අපි කොච්චර තව කෙනෙක් යටතේ වැඩ කරා තමන්ගේම දෙයක් කරන එක තමයි ආජීවිතේ ලබන්න පුළුවන් ලොකුම තෘප්තිමත් දෙයක්. ඉතින් අපි හල බලමු කොහොමද මෙතෙන්ට එන්න මේ දේ මුලින්ම පටන් ගත්තේ කොහොමද, කොහොමද අත්දැකීම කියලා. 2013 කැනඩාවට එනකොටම අයිඩියා එකක් තිබ්බා කවදා හරි තමන්ගේ දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඒ වුණාට මුල් පටන් ගන්නම ඉතලම ගොඩක් සතුටුදායක වුණේ නැහැ. සැහැණ කට්ටක් ඇවා කාලෙ වෙලා අන්තිමට 2013 ඉඳන් 14-15 ඒ වෙනකම බේක කෙනෙක් විදිහට වැඩ කළා. ඊට පස්සේ මෙහෙ තියෙනවා එක්සෑම් යා ග්‍රේඩ් සීල් කියලා, ඒක කළා. ඒකෙන් පස්සේ තමයි බේකරි මැනේජර් කෙනෙක් උනේ. ඒ බේකරි මැනේජර් වෙලා ඊට පස්සේ තමයි ලොකේෂන් දෙක තුනක වැඩ කළා. අන්තිමට තමයි මෙතන හොයාගත්තේ. ඒ අවුරුදු ගානට පස්සේ මෙහෙ එන්න කලින් තිබ්බා හොටෙල් එක්ස්පීරියන්ස් තිබ්බා මිඩ්ල් ඊස්ට් වල, ඒ වගේ සී ෂෙයර්ස් මෝල් ඩියුස් වල. 2021 වගේ තමයි අපි මෙතන තැනක් හොයා ගන්න ඕනේ, කොහෙට හරි කොහේ හරි තමන්ගේ තැනක් හොයා ගන්න ඕනේ කියන අයිඩියා එක ආවේ. ඊට කලින් ගොඩක් වැඩ කරලා තිබ්බේ, ඒ කියන්නේ උදේ දවල් රැ කියලා නෑ, වැඩ කළා ගොඩක්. වැඩ කළා තමයි මේ මෙතන හොයාගන්න. එක ජොබ් යන්නේ ජොබ් වර්ග දෙක තුනක්ම කරලා තමයි මෙතන හොයාගෙන මේ රොකි මවුන්ටන් හවුස් වලට ආවේ. එතනම කියනවා අපි හොයාගත්තේ කිජිජි කියලා වෙබ්සයිට් එකක් තියෙනවා මෙහි. ඒ වෙබ්සයිට් එකෙන් තමයි අපි ගිහිල්ලා සර්ච් කරලා මෙතන හොයාගත්තේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙයාගේ උදව්ව නැතුව ඇත්තටම මට මේ දේ කරගන්න බෑ. ඒ කියන්නේ තනියෙන් කැනඩා වගේ රටකට ඇවිල්ලා තනියෙන් ගොඩක් මහන්සි වෙනවට වැඩිය දෙන්නම එකතු වෙලා ඒ ටාගට් එකකට යන්න පුළුවන් නම් ඒක ගොඩක් තේසි. අපි පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් එක්ක හරි අමාරුයි කරගන්න. ඔව් හරි අමාරුයි කරන්න. ඒත් කරගෙන යනවා කොහොම හරි. ඒ කියන්නේ අතාරින්න නැතුව මෙයා 2016 ආවේ ලංකාවෙ ඉන්න.
මේක කෙනෙක් කියලා කියන්නේ කැනඩාවේ ආලෝක පිළිගැනීමක් තියෙන ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙන රැකියාවක්. ඉතින් අපි දන්නවා ගොඩක් දෙනෙක් කාසාවෙන් බලාගෙන ඉන්නවා කැනඩාවට මේක කෙනෙක් විදිහට එන්න. ඉතින් අපි අහලා බලමු කොහොමද මේක කෙනෙක් විදිහට මෙහෙට ආවේ? ලංකාවේදී මොන වගේ සුදුසුකම්ද හදාගත්තේ කැනඩාවට මේක කෙනෙක් විදිහට එන්න? 2004 A level වලින් පස්සේ කල්පනා කළා මොනවද කරන්න ඕනේ කියලා. ඇත්තටම ආයි ඉගෙන ගන්න කිසිම මොනවත් තිබෙන්නේ නැහැ ඒ ලෙවල් එකෙන්ද. කොහොමත් සෑහෙන කතා කරන්න ඕනේ හින්දා තමයි හොටෙල් ස්කූල් ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්තේ. සිලෝන් හොටෙල් ස්කූල් එකෙන් තමයි ඉස්සෙල්ලාම හොටෙල් ට්‍රේඩ් එකට යන්න ඕනේ කියලා ආයිඩියා එකක් ඇවිල්ලා එතනට ගිහිල්ලා කතා කරාට පස්සේ ඉලෙක්ට්‍රිසිටි කතා කරාට පස්සේ තමයි හිතුනේ මේක ගොඩක් හොඳයි කියලා. මම දන්නවා කොහොමත් සෑහෙන කතා කරන්න වෙනවා කියලා හොටෙල් ස්කූල් ගිහිල්ලා හොටෙල් වලට ගියාට පස්සේ ස්පෙෂලයිස් කරන්න ඕනේ කියලා හිතුණා. කිචන් එකේ එක පැත්තකින් හැමදේම කරන්න ඕනේ. ස්පෙෂලයිස් කරන පැත්ත තෝරගත්තේ පේස්ට්‍රි පැත්ත. අතරම ස්පෙෂලයිස් කරලා තියෙන පේස්ට්‍රි බේකරනේ මේ මම. ඒ වුණාට පේස්ට්‍රි කරලා ඊට පස්සේ රට බලවලට ගිහිල්ලා පේස්ට්‍රි කරලා මේ කැනඩාවට එන්න ඕන හින්දා හුඟක් කැනඩාවේ ඩිමාන්ඩ් තියෙන බේකර්ස්ලට පේස්ට්‍රි හෙප්ලට ඇඩි එන්න අවශ්‍ය හින්දා මම දෝහා කටාර වල ඉන්නකොට පේස්ට්‍රි කරන ගමන් බේකරි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ වගේන් පස්සේ ඊට පස්සේ පේස්ට්‍රි ඇන් බේකරි දෙකම පුළුවන් වුණා. ඊට පස්සේ තමයි සීසෙල්ස් ගියේ. එතනින් තමයි අප්ලයි කරේ කැනඩාවට බේකරි. කවුරු හරි මේ ට්‍රේඩ් එකට එන්න ආසයි ඉන්නවා නම් මේ රටවලට එන්න ආසාවක් තියෙනවා නම් ක්වොලිෆිකේෂන් හදා ගන්නවා නම් සිනෝන් හොටෙල් ස්කූල් එක තමයි හොඳම තැන ගිහිල්ලා දෙයක් ඉගෙන ගන්න. ගොඩක් තැන් තියෙනවා. ඒ වුණාට ලංකාවේ තියෙන හොඳම තැන රෙකමන්ඩ් කරනවා එකම තැන සිනෝන් හොටෙල් ස්කූල් එක කියලා තමයි මම කියන්නේ. දැන් ආයෙත් චුට්ටක් බිස්නස් එක පැත්තට යමු. අපි අහලා බලමු කොයි තරම් දෙනෙක් විතර වැඩ කරනවද දැනට. ඒ වගේම කැනඩාවේ ඇතුළත ඉන්න ඔයාලට මොන හරි chance එකක් තියෙනවද මේට apply කරන්න යන්න? ඒ වගේම ගොඩක් ලංකාවේ ඉන්න program එක බලන විට ලංකාවේ ඔයාලට chance එකක් තියෙනවද ඉස්සරහට business එක තව expand වෙද්දී මෙහෙට එන්න chance එකක් ගන්න? ඒත් අපි ළඟ 8 දිනක් විතර වැඩ කරනවා. ඉතින් එයාලා හැමෝම ඉන්නේ එක එක වෙලාවල් වලට. කියන්නේ මේ 8 දිනාම එකම වෙලාවට ඉන්නේ නැහැ වැඩ කරන්න. දැන් පාන්දර දෙකට එක්කෙනෙක් කියනවා නම් ඊට පස්සේ 3:00 ඊට පස්සේ ඊළඟ එක්කෙනා 5:00 ඒ වගේ අපි වෙලාව වෙන් කරලා දීලා තියෙන යාලට. එහෙම තමයි මෙතන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ කට්ටියත් එක්ක. ඔව් ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ කැනඩාවේම කට්ටිය සමහර අය පිටින් ආපු කට්ටිය. ඒ වගේම දැන්ට මම මේ බේකරි එක පටන් ගන්න මාස 5ක් විතර වෙනවා. ඉදිරියට කොහොමවත් මම අවුරුද්දක් විතර ගියාට පස්සේ බලාපොරොත්තු වෙනවා ලංකාවේ කාට හරි අවශ්‍ය දක්ෂ බේකර්ස්ලා එහෙම ඉන්නවා නම් එහෙම chance එකක් දෙන්න. මොකද අපිට අවශ්‍ය නැහැ ඉස්සරහට business එක තවත් ඒ කියන්නේ තව වැඩි ප්‍රොඩක්ට් ප්‍රමාණයක් එහෙම දාන්න පටන් ගත්තට පස්සේ අපිට මොනේ නෝ ටැලන්ට් බේකර්ස්ලා ඒ කියන්නේ ඇත්තටම තියෙනවා chance එකක් ඉදිරියේදී හොඳ ටැලන්ට් බේකර්ස්ලා ඉන්නවා. දැනට මම බේකර් කෙනෙක්ට ඇප්ලයි කරලා තියෙන්නේ මොකද ගොඩක් දැනුම තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒක හොඳයිනේ අපිට ගොඩක් ඒක සහයෝගයක් වෙන හින්දා මේ විදිහට එක්කෙනෙක්ගේ එල්එම් එක ප්‍රොසෙස් වෙමින් තමයි පවතින්නේ. අපි ගත්ත මේ හෝල් වීට් ඩිනර් බන්ස් මේ කැනඩාවේ ගොඩක් ප්‍රසිද්ධ බන් එකක් තමයි. මෙතන තියෙන වයිට් ඩිනර් බන්ස්. එතකොට මෙතන තියෙන හොට් ඩොග් බන්ස් ගොඩක් ප්‍රසිද්ධ කැනඩාවේ හොට් ඩොග් බන්ස්. සීසන් එකට සමයකට ගොඩක් හොට් ඩොග් බන්ස් එනවා. ඒ වගේම හැම්බර්ගර් බන්ස් හෝල් වීට් ප්ලේන් වයිට් හොට් ඩොග් බන්ස් එනවා. ඒ වගේම regular slice bread තියෙනවා. bread එක sandwich bread with a thing yeah white bread එක මෙතන තියෙනවා. මේක ඇවිල්ලා ලංකාවෙන් එන තැඹිලි වතුර එකක්.
අපි එන්නේ finger foods මේ කියන්නේ පුතේ චොකලට් කොසන් තිබ්බා දැන් ඉවරලා තියෙනවා මිනිස් රෝඩ පෙපරෝනි ස්ටික් චීස් ස්ටික් ඒ වගේ තමයි මෙතන හුඟක් ඉන්ඩිවිජුවල් finger product තමයි මෙතන අපි දා තියෙන ගොඩක් වෙලාවට කැෂේ එක ළඟ මෙතන ඇවිල්ලා මේ සෙක්ෂන් එකේ අපි ලින්ක් කරලා තියෙන පයිස් වලට ගොඩක් ෆේමස් මේ රොකි මවුන්ටන් හවුස් වල මේ පයි එක ඇපල් බ්ලූබෙරි චෙරි එතකොට සස්කටූන් ඒ වගේ පයිස් තියෙනවා ස්ට්‍රෝබෙරි රුබා මේ වගේ හැම වර්ගයෙන් වගේ පයිස් තියෙනවා එතකොට අපි මේ මේකට ආවම මෙතන තියෙනවා සිනමන් බන් ඒ ඔක්කොම හැමදාම අපි ඩේලි හදන ඒවා කොකනට් මැකරොනස් තියෙනවා ඒ වගේ ඔක්කොම අපි ඩේලි හදන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ ඩච් ප්‍රොඩක්ට් හුඟක් වෙලාවට මේ මේ ටවුන් එකේ අපේ මෙතන විතරයි මේ චීස් එහෙම හොයාගන්න තියෙන්නේ කලින් මේ බේකරි ඕන ඇවිල්ලා ඩච් එක්කෙනෙක් ඒකින්ද එයා තමයි මේ ඩච් චීස් ඒ දේවල් ඔක්කොම ඩෙලි එකේ ඒවා කරගෙන ගිහලා තියෙන්නේ ඒ හේතුවෙන් අපිත් මේ වෙද්දී ගොඩක් දුරට ඒ චීස් වර්ග ඒ සල්මන් ඒ හැමදේම අපිත් කන්ටිනියු කරගෙන යනවා මේ කමියුනිටි එකට ඩච් කමියුනිටි එකක් තියෙන හින්දා මේ රොකි මවුන්ටන් හවුස් වල කේස් එකේ තියෙන්නේ ගොඩක් කප් කේක්ස් ගොඩක් වෙරයිටි කප් කේක්ස් ගන්නවා අපි මෙතන මේ ගොඩක් ප්‍රසිද්ධ මේ කැන්ඩා කප් කේක්ස් කියන එක ඒක හින්දා ගොඩක් දුරට මේ මුළු ෂෝකේස් එකම වගේ අපි කප් කේක් වලින් තමයි මේ මේ ෆිල් කරන්නේ කියන්නේ කැරමල් ලැපල් චොකලට් ලැපල් ඒ වගේ දේවලුත් තියෙනවා මේකේ මේ ෂෝකේස් එකේ ටික තමයි යන්නේ. ඩ්‍රයි ෂෝකේස් එකේ ඇවිල්ලා කුකීස් වර්ග තමයි යන්නේ මේකේ. හුඟක් ඒවා අපි හදන ඒවා තමයි යන්නේ. සමහරක් වලට සමහර හදන කුකීස් හොයාගන්න නැහැ අනිත් ටවුන් වල වුණත් මේ ෆුඩ් බාර් එක ඒ වගේ දේවල් මේ ඩාර්ක් චොකලට් එක එහෙම හොයාගන්න නැහැ. මේක තමයි ඩ්‍රයි ෂෝකේස් එක මේකේ කුකීස් යන එක තමයි මේ තියෙන්නේ. මෙතන තමයි පේස්ට්‍රි ස්ට්‍රූඩල් සරෝමයා ස්ට්‍රීප්ස් මෙතන නෝවස් වගේ දේවලුත් යනවා මේ ෂෝකේස් එකේම මෙතන ඇවිල්ලා කූලර් එකක් මේ ඩිස්ප්ලේ කේස් එකේ යන්නේ ගොඩක් දුරට ස්ක්වාස් ඒ කියන්නේ ඩෙසර්ට් වර්ගව තමයි ගොඩක් මේකට යන්නේ මේකේ අපි ගොඩක් ටාර්ට්ස් වර්ග ස්ක්වාස් වර්ග ඒ වගේ දේවල් තමයි මේ කේස් එකේ යන්නේ මේ ඩොනට් කේස් එක මේ උදේම අපි පාන්දර දෙකමාරට ආවට පස්සේ ඩොනට් වල ඕනි ප්‍රිපරේෂන් එක කළා සාමාන්‍ය ඩොනට් ෆ්‍රයි කරන්න ගන්න උදේ 7ට විතර 7:00 වෙද්දි ඩොනට් ටික ෆිල් කළා මේකේ තමයි යන්නේ මේ දැන් මේ වෙනකොට හවස 3යි 3 වෙද්දි තියෙන ඩොනට් මෙච්චරයි ඒක තුන වෙලා තියෙන්නේ ඩොනට් ඔක්කොම යනවා හුඟක් ප්‍රසිද්ධයි මේ ඩොනට් එක මේ ටවුන් එකේ ඔව් මේ ටික තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට. එන්නේ ඔක්කොම ඩච් කැන්ඩි වර්ග. එක එක වෙරයිටිස් තියෙනවා ඩච් කැන්ඩි වලින්. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ඇවිල්ලා රොයල් ඉම්පෝර්ට් කියලා තියෙනවා. එයාලා තමයි අපිට ගෙනත් දෙන්නේ. එයාලා තමයි ඩච් හැම කැන්ඩි වර්ගයක්ම මේ ගෙනල්ලා දෙන්නේ. මේ කැන්ඩි උනත් ඔක්කොම ඩච් කැන්ඩි. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ඩච් ප්‍රොඩක්ට්. ස්පෙෂලි ඩච් ගල කුකීස් එකක් මේ තියෙන්නේ මේවත් ඔක්කොම කුකීස් ඩච් මේක බ්‍රෙඩ් පේස්ට් එකක් එතකොට මේ හැම එකක්ම ඇවිල්ලා හැම එකක්ම ඩච් ප්‍රොඩක්ට් ඇවිල්ලා මේ රොකි මවුන්ටන් හවුස් වල ගොඩක් ඩච් කමියුනිටි එකක් ඉන්න හින්දා ගොඩක් කට්ටිය එනවා අපේ බේකරිට විසිට් කරන්න මේ ඩච් ප්‍රොඩක්ට් ගන්නයි මේ බේකරි තියෙන විසිට් කරන්න ගන්නයි ඒ වගේ දේවල් වලට ගොඩක් කට්ටිය එනවා ඒ වගේම අපි පීසා ඩෝ කරනවා ගොඩක් අපි පීසා ඩෝ එක හදලා තියෙනවා මේ වගේ කස්ටමර් ලෙවල් එක ගන්න තියෙන පීසා ඩෝ සෙල් කරන්න මෙතන
මංනම් ඔන්න අපි වෙනුවෙන් විශේෂයෙන්ම හදපු මල් පාන් එකක් අස බලන්න තමයි යන්නේ. ලස්සනට තියෙනවා අපි හිතන අතලත් ඒ වගේම රසයි කියලා මං කාලම කියන්නම්. පෙනුම වගේම තමයි හරිම රසයි මාළු පායක ඩෝ එක ඒ වගේම ෆිලින් එක. ඉතින් අපිට ගොඩක්ම හැපියද මෙතනට ආපු එකට. අපිට මේ chance එක ලබා දුන්නට ආමින්ද ඔයා මේ වෙලාව බලන් ඉන්නා නම් ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ආයෙමත් ඒ වගේම ආනිවන් අයියන්ට නිමාකරලා ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි ගොඩාක් සුබ පතනවා මේක මේ වගේම ඉස්සරහට තවත් ගොඩාක් සාර්ථකව පවත්වාගෙන යන්න ලැබෙන්න කියලා